මුලින්ම ඔබතුමන්ලා සමහර පොර වර්ග තහනම් කරලා ලංකාවට ගෙන්නන එක ඊට පස්සේ ආයි ආනනය කරනවා කියනවා. ඒ නිසා ඔබතුමාට මම පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ මේ සියලු පෙරහස් ඇතුළු සියලු බවබෝග වලට ඕන පොහොර සම්බන්ධ නිර්වුල් ඔබතුමන්ලගේ ප්‍රතිපත්තිය මොකක්ද? ගරුමන්තුමා කාබනික කෘෂිකර්මාන්තයේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ නිකුත් කළා තියෙනවා. ඒ භෝග සඳහා වෙන වෙනම නිර්දේශ නිකුත් කළා තියෙනවා. ඔබතුමාට වී වගාව උදාහරණයකට ගත්තොත් අපේ රටේ වැඩිම නිෂ්පාදනයේ තියෙන වී වගාව හෙක්ටාරයක් සඳහා අපේ නිර්දේශයේ තමයි කොම්පෝස් කිලෝ 500ක්. ඒ කොම්පෝස් කිලෝ 500 අපි පිළිගන්නවා නයිට්‍රජන් NPK ටික ප්‍රමාණය මදි. ඒ නිසා අපි නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් අපි ආනයනය කරනවා. ඒ වගේම අපි පොටෑසියම් කිලෝ 35ක් ලබා දෙනවා. එවැගේම ජෛව පොහොර ලීටර් 10ත් 15ත් අතර හෙක්ටරයට ලබා දෙනවා. මේක තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය. මේ සඳහා ගොවියන්ට හෙක්ටයාරයක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා රජය රුපියල් 12,500ක් ගෙවනවා. ඒ පිළිබඳ චක්‍රලේඛනය දැන් නිකුත් වෙනවා. මෙතෙක් කාලයක් විදේශ රටවලට ගියපු මුදල ගොවියට මේකේ ලැබෙනවා. ඊළඟට අපි නයිට්‍රජන් සහ පොටෑසියම් මේවා ඛනිජ ලබන මේක අපි ආනයනය කරනවා. එවැගේම ජෛව පොහොර දේශීය මට්ටමින් නිෂ්පාදනය කරලා ගොවි අතරේ බෙදා දෙනවා. අමතුමනි දැන් ඔබතුමා ඔහොම සඳහන් කරත් පාර්ලිමේන්තුවට ඒ ගැසට් පත්‍රය එන්න නියමිතයි. අද හෝ හෙට ඒක තුල තියෙන්නේ රසායනික පොහොරත් NPK දෙකම ලංකාවට ගෙන ඒම නතර කරපු ගැසට් පත්‍රය. මම අහන්නේ දැන් ඒ ගැසට් පත්‍රයේද විවාදයට ගන්නෙ. මේ ගැසට් පත්‍රයේ සඳහන් වෙලා තියෙනවා ගරු අමතුමනි මේ පොහොර වර්ග දෙකම සම්බන්ධයි. අනිත් එක දෙකම එක HS කෝඩ් එකකට දාන්න. මේක මේ විලම්බිත වැඩක්. මොකද්ද මේකේ තත්ත්වය? විලම්බිත වැඩේට උත්තර දෙන්න. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කියන එක හරි. මේ ගැසට් කිරීමේදී HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තිබුණා. අපි ඒක වෙනස් කළා අලුත් ගැසට් එකක් යනවා. ගැසට් එක කිරීමේදී අඩුපාඩුවක් වෙලා තිබුණා. අපි ඒක නිවැරදි කරනවා අලුතෙන් ගැසට් එකක් යනවා. ඔබතුමා දන්නවා 68 අංක 1 ආඥාපනත අනුවත් ඉන්පස්සේ 1985 87 සංශෝධිත ගැසට් පත්‍ර අනුවත් මෙහෙම ගැසට් නිවේදනය නිකුත් කරා. මේක මාසයක් ඇතුළත ඇවිල්ලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න බෑ. දැන් මේ මාසෙ පණිනවා. දැන් ඒ අතර අලුත් ගැසට් පත්‍ර එනකොට එතකම් මේක බලාත්මකයි. ඉතින් ඒ නිසා එක්ක පාර්ලිමේන්තුවට ඒක ඇවිල්ලා සම්මත වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ඇති වෙලා තියෙන ව්‍යාකූල තත්ත්වෙට මොකද ගන්න ක්‍රියාමාර්ග? ගරු මන්තුමා අපි ඊළඟ මහකන්නේ ආරම්භ කරන්නේ සැප්තැම්බර් මාසයේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අපි පොහොර ලබා දිය යුතු කාලය තමයි ලබන සැප්තැම්බර් ඉඳලා. අපි ඒක වහාම කඩිනම් කරලා පාර්ලිමේන්තුවේ මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවා. ඒ නීතියෙන් පරිබාහිරව කිසි දෙයක් කෙරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් කරගන්න එපා. අඩුපාඩුවක් සිදු වුණා ගැසට් එක නිකුත් කිරීමේදී. අපි ඒක නිවැරදි කරලා ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.